ගොඩක් දෙනා කන්න කැමති සුදුහල් නැත්නම් සම්බහල්. සම්බහල් විවිධ නම් වලින් විවිධ වර්ග තියෙනවා. මේ හැම එකක්ම සුදු පැහැ වෙනවා වගේම හොඳින් පොලිෂ් කරන දේවල්. පොලිෂ් කරනවා කියලා කියන්නේ නිවුඩ ඉවත් කර හාල් ඇටිය ලස්සනට සුදු කරගන්න එකට. මෙහිදී ඉවත් වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක. මොකද සහල් ඇටිය වටා ඇති තුනී පොත්තේ එහෙම නැත්නම් නිවුඩේ තමයි පෝෂණය තියෙන්නේ. මැද තියෙන හාල් ඇටිය තියෙන්නේ නිකන්ම නිකන් පිෂ්ඨය පමණයි. ඉතින් මේ නිසාම අපි හිතුවා අද ඔබට කියන්න ඕනේ කියලා කැකුළු සහල් එහෙම නැත්නම් දුඹුරු සහල් වලට මාරු වෙන එකේ තියෙන අමතර වාසි මොනවද කියලා. මොකද බත් කනවා කියලා නිකම්ම බඩ පුරවා ගත්තට වැඩක් නැහෙනේ. හාල් වල තියෙන දුඹුරු පැහැති නිවුඩ නම් පොත්තේ තියෙන පෝෂණ සංඝටක විදියට තන්තු, කණිජ ලවණ සහ විටමින් වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. කැකුළු සහල් වල තියෙන වැදගත්කම දැන් කෙටියෙන් සලකා බලමු. කැකුළු හාල් වල තියෙන තන්තු, ෆයිටික් අම්ල සහ වැදගත් පොලිෆිනොලික සංයෝග වගේම එහි ඇති කාබෝහයිඩ්‍රේට් සංකීර්ණ ඒවා. මේ නිසා මේවා ජීර්ණයට ගතවන කාලය වැඩි. ඒ නිසා රුධිරයේ වෙත ග්ලූකෝස් නිදාස් කිරීම වඩා සෙමින් සිදු වෙනවා. දියබඩියාව ඇති අයට මේක හොඳ ආරංචියක් වේවි. ඒ වගේම එහි ඇති මැග්නීසියම් සහ කැල්සියම් ඔබේ අස්ථි ශක්තිමත් කරන්නට උපකාරී වෙනවා. රුධිර නාල හිරවීම වැළක්වන්නට කැකුළු සහල් සමත් වෙන බව සොයාගෙන තියෙනවා. මේ සහල් වල අඩංගු වූ සෙලීනියම් හදවතට බොහෝ ගුණදායක බව විද්‍යුතුන් පවසනවා. කැකුළු හාල් වල තියෙන ඩයටරි ෆයිබර් ප්‍රමාණය ඉතා ඉහළ වන නිසා එය මලබද්ධය වළක්වනවා. ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. එහි මැංගනීස් සහ ෆොස්ෆරස් තියෙන නිසා ඔබේ ශරීරයේ එක් රැස් වූ මේදය පාලනය කිරීමේ හැකියාවක් ඒට තියෙනවා. මේ නිසා ශරීරයේ බර අඩු කිරීමට අවශ්‍යයට කන්න සුදුසු වෙන්නේ කැකුළු සහල් තමයි. ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගන්නට කැකුළු හාල් ආහාරට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. විද්‍යාඥින්නම් පවසන්නේ ලෝකයේ ඇති හොඳම ධාන්‍ය වර්ගයේ කැකුළු සහල් කියලයි. මැග්නීසියම් අඩංගු නිසා එය ශක්තිජනක ආහාරයක් ලෙස ක්‍රියා කරනවා. එය අපේ ශරීරයේ ශක්තිය වැඩි කිරීමට උදව් වෙනවා. පිත්තාශයේ ගල් ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් කැකුළු සහල් වල තියෙනවා. එයට හේතුව වෙන්නේ දුඹුරු සහල් වල ඇති තන්තු. මේ ආකාරයට බැලුවම කැකුළු සහල් වලට මාරු වීම නම් ඉතාම හොඳ තීරණයක් බව නොබියවම කියන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හැමදාම අප්ඩේට් වෙන්න අපේ channel එක subscribe කරලම යන්න. මෙහි ඇති subscribe අයිකෝනේ මත ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ නරඹන්නට ඔබට හැකියාව ලැබෙනවා. ස්තුතියි.